මං මේ පින්වතුන්ට පොඩි ගාථාවක් කියන්නම්. ඒ ගාථාව පින්වතුන් මතක තියාගන්නව නම් හොඳයි, ලියාගන්නව නම් හොඳයි. මෙන්න බලන්න. නාමංච රූපංච ඉදත්ති සච්චතු නහෙත් සත්තෝ මනුජෝව විජ්ජති සුඤ්ඤං ඉදං යන්ත මිවාභි සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තිනකට සාදිසු. ඕකේ තියෙනවා ගැඹුරු අර්ථයක්. නාමංච රූපංච ඉදත්ති සච්චතු. මෙතන නාමයත් රූපයත් දෙක තමයි සත්‍ය හැටියට තියෙන්නේ. සත්‍ය වශයෙන් තිබෙන්නේ නාමයත් රූපයත් පමණයි. නාමංච රූපංච ඉදා අත්ති සච්චතු. නහි එත්ත සත්තු මනුජෝව විජ්ජති. මේ නාම රූප අස්සේ නහි එත්ත සත්තුත් මනුජෝව විජ්ජති. මේ කියන්නේ මිනිසෙකුත් විද්‍යමානය වෙන්නේ නැත. දැන් බලන්න මිනිසෙක් මේ නාම රූප දෙක ආසේ නැත. සත්වයෙකුත් මේ නාම රූප ආසේ දෙක ආසේ නැත. තියෙන්නේ මොකද්ද? නාමංච රූපංච ඉදා අත්ති සච්චතු. ඉතින් මේකේ ඇස්සේ මේ නාම රූප දෙක ඇස්සේ සුඤ්ඤං ඉදං යන්ත මිවා විසංකතං. ඉතින් මේ ගොඩ, මේ නාම ගොඩ, මේ ඇඟ, මේ වේදනාව, ඊළඟට ඔය අනිත් නාම ධර්ම සංඥා ස්වභාව, මේ වගේ ඇස්සේ මේවා ඇවිල්ලා සත්‍ය ස්වභාවය නැති හිස්තනක්, මනුෂ්‍ය ස්වභාවයේ නැති හිස්තනක් නිසා සුඤ්ඤං ඉදං යන්ත මෙබහපි සංකතන්. මේක රූකඩයක් වගේ, මේක පඹයෙක් වගේ, මේ මිනිස්සෙක් හැටියට පේනවා, මිනිස්සෙක් නෑ. පඹයගේ හැටි එහෙමනේ. රූකඩේ කියලා කියන්නේ මේ මිනිස්සෙක් හැටියට පේනවා, මිනිස්සෙක් නෙවෙයි. ඒක නිසා සුඤ්ඤං ඉදං මේක සත්ව ගතියේ මනුෂ්‍ය ගතියෙන් හිස්. ඒතන තියෙන්නේ මොකද්ද? දුක්ඛස්ස පුඤ්ජෝ. මෙතන තිබෙන්නේ දුක්ගුලියක්. දුක්ගුලියක් තිබෙනවා, දුක් එකතුවක් තිබෙනවා. තිනකට සාදිසෝ, හරියට මේ තනකොළ පඹයක් වගේ, තිනකට මේ දැවකඩක් වගේ, ඒ වගේම පඹයක් වගේ නිකන් ටිකක් තිබෙනවා. දුක්ඛස්ස පුඤ්ජෝ කියලා කියනවා. මෙතන අපි සත්වයේ හැටියට ගත්තයින් පස්සේ ලෝක සම්මුතියේ හැටියට අපි දුක කතා කරන තැනක් තියෙනවා, විදියක් තිබෙනවා. උපදිනවා, දුක් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියලා ওই විදිහට, ශෝක වෙනවා, ශෝක කරනවා, අඬනවා, වැළපෙනවා කියලා ওই විදිහට කියාගෙන යනවා. ඉතින් මේ ඔය ටික තමයි අපිට හොඳට අහුවෙන්නේ. අපිට ඒක හොඳට අහුවෙන්න හේතුව, අපි එහෙම කිව්වෙන් පස්සේ දුක හඳුනාගන්න වැඩි වාසියක් අපිට තියෙන්නේ. උපදිනවා, මැරෙනවා, දෙඩ වෙනවා, අඬනවා, වැළපෙනවා කියලා කිව්වෙන් පස්සේ අපිට දුක ටිකක් යහමින් අහුවෙන්නේ, ලොකු මට්ටමින් අහුවෙන්නේ අපි අර සත්ව කියන හැඟීම මත ඉන්න හින්දා. සත්ව කියන පුද්ගල කියන හැඟීම ගාව ඉන්න හින්දා තමයි අපිට එහෙම තේරෙන්නේ. හොඳට බලන්න, ඔය දුක්ඛ සත්‍ය කියන තැන මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. ඔය පාලි කියාගෙන යනකොට තේරෙවි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ, පියේහි විපයෝගෝ දුක්ඛ, යම්පිච්ඡං න ලබති සම්පි දුක්ඛං. ඊට පස්සේ කියනවා සංකිතේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් දුක කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයමයි කියලා කියනවා. එතකොට ස්කන්ධ පංචකය මොකද්ද? රූපය දුකය, වේදනාව දුකය, සංඥාව දුකය, සංස්කාරය දුකය, විඥානය දුකය. සංකිතේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වන් පස්සේ ඔය හැටි තව තැනකට යන්න. මේ පින්වතුන් ඔය අහලා තියෙන, හිතලා තියෙන, කියවලා තියෙන ධර්මය තැන ධර්මවල තවත් තැනකට රිංග ගන්නට මෙහෙම.
මේ බුදුරජාණන් වහන්සේ ආයතන ගැන කියන තැන මෙහෙම කියනවා. මහණෙනි, ඇස නිට්ටියද අනිත්‍යද කියලා කියන අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි ඇස නිට්ටිය නැහැ. ඒකේ ස්ථීරත්වයක් නැහැ. ඒක නිට්ටිය නැහැ. ඒක නිසා ඒක නිට්ටිය නැති නිසා අනිත්‍යයි. ඉතින් එහෙම නිට්ටිය නැති දෙයක් අනිත්‍යයි නම් එහෙනම් ඒකේ මොකද්ද තියෙන්නේ, සැපද දුකද? ඒ නිසා එතකොට කියනවා එතන තියෙන්නේ දුකය කියලා. ඒ කියන්නේ නිට්ටිය නැති නිසා දුකයි කියලා කියනවා. ඒක නිසාම අනාත්මයි කියලා කියනවා. ඔය කෑල්ලක් හිතේ දරා ගන්න, හිතට මතු කර ගන්න, හිතේ උඩට ගන්න. ඒ අරගෙන මේ අපි කතා කරන සිත් 81ක් ගන්න, 89න් 81ක් ගන්න. ඒ සිත් 81, ඔය සිත් 81 තිබෙනවාද? එක විනාඩි දෙකක් එක විදිහයකට වෙනස් නොවි ඉන්න පුළුවන් ගතියක්. ඒ හිත් අස්සේ තිබෙන චෛතසික 52, අඩු වැඩි වශයෙන් වැඩ කරන ඒ චෛතසික 52ට පුළුවන්ද යන්තම් චිත්තක්ෂණ 7-8ක්වත් නිකන් වෙනස් නොවි ඉන්න පුළුවන්ද? රූප 28ක් තිබෙනවා. ඌවට විනාඩියක් හමාරක් තප්පර කීපයක් ඉන්න පුළුවන්ද වෙනස් නොවි? ඒවට එහෙම බෑ. ඒවට එහෙම ඉන්න බෑ. හිතකට ෂණයක් ඉක්මවා යන්න බෑ. චෛතසිකයකට එකක්වත් ෂණයක් ඉක්මවා යන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ වගේම රූප ධර්ම වැඩිම ඉන්න පුළුවන්කම තියෙන චිත්තක්ෂණ 17 එතන ඉක්මවා යන්න බෑ. චිත්තක්ෂණ 17 ඉන්නේ තාය නිකන් ඉන්න පුළුවන් හයියක් ගැම්මක් අරගෙන නෙවෙයි, මැරීගෙන යන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා. ඒක නිසා මේ චෛතසික ධර්මවල, මේ සිත්වල, මේ රූපවල තිබෙන්නේ තමන්ට ඉඳගන්ට ඒගන්ට බැරි, තමන්ට රැඳී ඉන්න බැරි මහා පුදුම දුබල ගතියක් ඔය හැම එකෙම තියෙන. ඒක නිසා ඔය සිත් හැම එකක්ම නිට්ටිය නැ අනිත්‍යයි. ඔය චෛතසික හැම එකක්ම නිට්ටිය නැ අනිත්‍යයි. රූප හැම එකක්ම නිට්ටිය නැ අනිත්‍යයි. ඒක නිසා ඔය පදය, ඔය කාරණය බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා ගෙන් අහපු ප්‍රශ්නයට හයි කරන්න ඕන ගිහිල්ලා අපි මනසෙන් අහලා බලන්න. බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ හිතින්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහපු ප්‍රශ්න තමන්ගේ හිතින්ම අහලා බලන්න, මේ හිත නිට්ටියද අනිත්‍යද? ඇහුවොත් අපිට කියන්න වෙන්නේ ඒවා නිට්ටිය නැ අනිත්‍යයි. මේ චෛතසික නිට්ටියද අනිත්‍යද? මේත කොටත් අපිට කියන්න වෙන්නේ නිට්ටිය නැ අනිත්‍යයි. මේ රූප නිට්ටියද අනිත්‍යද? ඒවත් නිට්ටිය නැ අනිත්‍යයි. එහෙමනම් ඔය සිත් වල සැපක් තියෙනවද දුකක් තියෙනවද? චෛතසික වල සැපක් තියෙනවද දුකක් තියෙනවද? රූපවල සැපක් තියෙනවද දුකක් තියෙනවද? එහෙනම් මොනවද? නිට්ටිය නැති නිසා සිත් සියල්ලම 81ම නිට්ටිය නැ අනිත්‍යයි දුකයි. ඒ නිසා චෛතසික එකක්වත් නිට්ටිය නැ, ඒ නිසා දුකයි. රූප එකක්වත් නිට්ටිය නැ අනිත්‍යයි, ඒ නිසා දුකයි. ඒ නිසා කියනවා ඒ අස්සේ සත්තු නැ. නාමංච රූපංච ඉදත්ති සත්‍යතු. ඔය නාම රූප දෙක තම විතරයි තියෙන්නේ සත්‍ය වශයෙන්. හැබැයි ඒකේ ඉන්න පුළුවන්කක් නැහැ. මේවට දුකයි කියලා කියන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් ගත්කල, මේ පරමාර්ථ ධර්ම වශයෙන් ගත්කල මේ අපි බෙද බෙදා බෙද බෙදා යන්නේ මොකද්ද? ඔය වෙන ලස්සන නන්දාගෙන මේ දුකයි බෙදන්නේ. දුක තමයි බෙදන්නේ. මේ දුක චිත් හැටියට බෙදුවා, චෛතසික හැටියට බෙදුවා, රූප හැටියට බෙදුවා. මේ චිත්ත චෛතසික රූප හැටියට බෙදලා තියෙන කොටස් තුන මොකද්ද? මේ දුක තමයි පරමාර්ථ හැටියට බෙදලා 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 තියෙන්නේ. ඔය කිසිම එකක් දුකින් තොර වෙච්ච එකක් නැහැ. තව ගාථාවක් කියන්නම්, මෙන්න මේකත් අහගන්න. දුක්ඛ මේවෙහි සම්භූති.
ඒ කියන්නේ යම්කිසි දෙයක් අපි කියනවා සත්වයේ කටගන්නවා උපදිනවා මතුවෙනවා කියලා කියනවා. හැබැයි පරමාර්ථ වශයෙන් උපදින්නේ මතුවෙන්නේ ඇතිවෙන්නේ මොකද්ද? දුක්ඛ මේවෙහි සම්භූති. දුකම මතුවෙනවා. දුකම හටගන්නවා. දුක ඉස්මතු වෙනවා. දුක්ඛං තිත්තති චේතිච. ඒ වගේම දැන් ජීවත් වෙනවා කියලා කියනවා. මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ? දුකම පවතිනවා. උපන්දිනේට අපි සමරීමක් කරනවා. උපන්දිනේ මොකද්ද මේ සමරන්නේ? දුක සමරනවා. දුක සිහි කරනවා. ඒ නිසා කියන දුක්ඛ මේවෙහි සම්භූති දුකං පිටති කේතිච නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භූති. උපදිනවා නම් යම්කිසි දෙයක්, හටගන්නවා නම් යම්කිසි දෙයක්, මතුවෙනවා නම් යම්කිසි දෙයක්, දුකක් නැති දෙයක්, දුකින් තොර දෙයක් මතුවෙන්නේ නැහැ. නාඤ්ඤං දුක්ඛ නිරුජ්ජති. නැති වෙලා යනවා කියලා කියනවනේ. නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා, විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනකොට නැති උනේ දුකක් මිසක ඊට වඩා දෙයක් නෙවෙයි. අපි මේ කෙනෙක් උපදිනවා කියලා කියන්නේ ලෝකයේ සම්මුතියෙන් කතා කරනවා. සම්මුතියෙන් කතා කරලා කියනවා මේ පවුලට මෙහෙම දරුවෙක් උපදුනා කියලා. කෙනෙක් නැති වෙලා යනවා. වයසක 100ක් කෙනෙක් නැති වෙලා යනවා. ආම්මා කෙනෙක් නැති වෙලා යනවා. එතකොට කියනවා මේ අහවල් පවුලේ කෙනා නැති වෙලා ගියා කියලා. ඔය ඇවිල්ලා කොහොම කතා කියන්නේ? මේ ලෝක සම්මුතියේ ලෝක ව්‍යවහාරයේ ඉඳගෙනයි. අපි ගැඹුරින් ගිහිල්ලා බැලුවොත් එහෙම මොකද වෙන්නේ? යම්කිසි පවුලකට දුකක් මේ කියන්නේ ළමයෙක් ඉපදුනායි කියලා කියන්නේ එතෙන්ට දුකක් ඉපදිලා කියන එකයි. දුක් පුඤ්ජයක් එකතු වුණා, දුක් පුඤ්ජයක් හටගත්තා, දුක් පුඤ්ජයක් ඉපදුනා කියන මතු වුණා. ඒක තමයි කියන්නේ නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භූති. ඊට පස්සේ ආච්චි අම්මා මලා කියලා කියනවා, සීය මලා කියනවා, නාඤ්ඤං දුක්ඛ නිරුජ්ජති. මැරුණේ කියලා කියන්නේ නැතුණේ දුකක් මිසක සීයන් නෙවෙයි, ආච්චි අම්මා නෙවෙයි, ඉපදුනේ දරුවෙක් නෙමෙයි දුකක්. ඒ වගේම ඉපදුනේ මතුනේ නැතෑයක් නෙවෙයි. ඒවා අපි නිකන් කියන කතා. ශ්‍රෝක සම්මුතිය හටගත්තේ දුකක්. නාඤ්ඤත්‍ර දුක්ඛ සම්භූති. දුක හැර උපදින එකක් නැහැ. නාඤ්ඤං දුක්ඛ නිරුජ්ජති. දුක හැර දෙයක් මැරුණෙත් නැහැ, නිරුද්ධ වුණෙත් නැහැ. ඔන්න ওই විදිහට බැලුවාම මේ අභිධර්මයේ කියන එකේ තිබෙන්නේ ඔන්න ඔය විදිහේ නිට්ටිය නැති ස්වභාවයේ දුක කතා කිරීමක් මේ තියෙන්නේ. ඔකට ආය වෙන මොකක්වත් වචනයක් නැ, දුකක් මේ කතා කරගෙන යන්නේ. ඔය දැන් අපි මේ දුක ගැන කතා කරනකොට සමහර ඔය දුක් කියනවනේ, ඒක තේරෙන්නේ නැහනේ. දුක ඒ තරමටම ගැඹුරුයි, සමහර තැන්වල මම තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, අල්ලගන්න අමාරුයි ගතිය. ඒ එවල එතන දුක තියෙන්නේ, දුක පවතින්නේ, දුක මතුවෙන්නේ, දුක. ඒ වගේම මේ පරමාර්ථ වශයෙන් බැලුවෙන් පස්සේ අද මේ කතා කරන බණ දේශනාව මේක දුක. ඇත්ත වශයෙන්ම මේ පටන් ගැනීමේදීම අහන්නේ මොකද්ද? අහනවා කියලා මොකද්ද වෙන්නේ? අහනවා කියලා වෙන්නේ වෙනස් වී යන සිත් උපදිනවා, වෙනස් වී යන චෛතසික හැදෙනවා, වෙනස් වී යනා වූ රූප හැදෙනවා. ඔතන බණ ඇහුවයි කියලා ක්‍රියාත්මක වෙන්නේ, වැඩ කරන්නේ, මතු වෙන්නේ මොකද්ද ඔය? සිත් චෛතසික රූප. මේ බණ අහන වෙලාවේදී අර සම්මුතිය දාලා කතා කරනට බණ ඇසීමක් වුණාට මතු වෙන්නේ මොකද්ද? ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? දුක. ඒ වගේම තමයි මෙහෙම එක්කුත් තියෙනවා. බණ ඉවර වෙනවා. ඉවරුනේ මොකද්ද? දුක. යමකම් නාම රූපංච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා. ඒකස්මින් විජ්ජමානස්මින් උභෝ විජ්ජಂತಿ පච්චය. ඒ කියන්නේ එකක් තියෙනවා, යමකම් නාම රූපංච.
නාමය කියන්නා වූ චිත්ත චෛතසික ධර්මයනුත් රූප ධර්ම කියන්නා වූ රූප ධර්මයනුත් මේ දෙදෙනා හරි ළඟින් හරි කිට්ටුවෙන් ඔවුනොවුන්ට හරි එකිනෙකට හේතු වෙලා පිහිට කරගෙන ඔහෙ පවතිනවා. ඒකස්මින් බිජ්ජමානස්මින්. ඕකෙන් එකක් බිඳුනොත් එකක් කැඩුනොත් එකක් නැති වුනොත් උභෝ බිඤ්ජන්ති පච්චය. අනිත් ඒවත් නැතිවල යනවා. අපි හිතමු මෙහෙම මේ ශරීරයෙන් හිත සම්පූර්ණයෙන් අයින් වෙලා ගියා. කයට ඉන්න බෑ. කවදාකවත් කයට ඉන්න බෑ. හිත නැතුව. යම්කිසි විදියකින් මේ කය ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොකක් හරි වෙලා තුවාල වෙලා කැඩිලා බිඳිලා තැලිලා ගියා. එතකොට අර නාමයටින්ටත් බෑ. ඒක නිසා කියන ඒකස්මින් භිඤ්ඤමානස්මි එකක් කැඩුනාම එකක් නැති වුනාම උභෝ බිජ්ජන්ති පච්චය. අනිත් ඒවත් නැති වෙලා යන. මේ ඔන්න ඔය විදිහට මේ ප්‍රත්‍ය ධර්ම ගැන ඒ වගේම මේ දුක ගැන කියවන තියෙනවා මානසිකාරය කරන්නා වූ මානසිකාරයට උපකාර වන්නා වූ විශේෂ ධර්ම ස්වභාවයක්. ඒ නිසා අපි මේ කතා කරන්නේ මොකද්ද? මේ කතා කරන්නේ දුක පිළිබඳවයි. මේ අභිධර්මයේ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර මේකේ ප්‍රශ්නයකුත් තිබුණා. මම ඒකට හිතලා තමයි මේක කිව්වේ. ඒ කියන්නේ අභිධර්ම දේශනාව තුළ දුක කියලා සඳහනක් තියෙනවාද? ඒ වගේම දුක කියලා කියන එක කොහොමද මතු කරගන්නේ කියලා තියෙනවා. මේකේ අපි මේ කතා කරන හැම එකක්ම දුක. මේ වෙනස් වී යන ධාතු ස්වභාව ඔක්කොම දුක් මාත්‍රමයි. තව එකක් තියෙනවා නහි එත්ත දේවෝ න බ්‍රහ්මා. මේකේ අස්සේ දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් ඕක අස්සේ නැහැ. සංසාර සත්‍ය කාරක. ඒ වගේම සංසාරේ සකස් කරන්නා වූ දෙවියෙක් බ්‍රහ්මයෙකුත් මේකේ අස්සේ නැහැ. ශුන්‍ය ධම්මා පවත්තන්ති. ශුන්‍ය වූ ධර්මයක් සත්‍ය ස්වභාවයෙන් හිස් වූ ධර්මයක් පමණක් ඔහි පවතිනවා. හේතු සම්භාර පත්‍ය ඒක පවතින්නේ තනියෙන් නෙවෙයි හේතු ආධාර කරගෙනයි. ඔය විදිහට මේ අපි කතා කරන ධර්මයේ අස්සේ කිසිම දෙයක් දුකින් තොර දෙයක් අපි කතා කරලා නැහැ මේ දක්වා. අපි කතා කරලා තියෙන්නේ දුකින් පිරිච්ච දුකම තමයි. අපේ තිබෙන ස්වභාවය තමයි දැන් ධර්මය අභිධර්මය කියලා කිව්වම මේ ධර්ම කියන එකට වඩා අභිධර්ම කියලා කියනකොට අමුතු බලයක්, අමුතු හැඟීමක්, ගෞරවාන්විත බැලීමක්, ගෞරවාන්විත හිතීමක්, ඔය ඔක ASCII අපිට නිකන් මේ දැනී යනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි අභිධර්ම කියලා කිව්වත් ධර්ම කිව්වත් මේ කතා කරන්නේ නිවනින් මෙහා පැත්තේ දුකම තමයි එක එක ලස්සන වචන දාගෙන.